අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම නිසංසලා රත්නායක මම චානකී නොච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බව ජනපති පවසයි ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 800 දක්වා ඉහළට අජිත් ප්‍රසන්න ලබන 7 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයට විවස්ථාදායක ස්වභාවයේ සියලු දෙනා වගකී යුතු බවට විජේදාස රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ජනපති උපදෙසින් මහකන්නේ වීකිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් සජිත් යලිත් නියෝජ්‍ය නායක ධූරයට ප්‍රථමයෙන් දේශීය පුවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් අද හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. හමු සිදුනේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඍජුව දායක වන සංස්ථා නිලධාරීන් මීට එක්ව සිටියා. රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනය ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම කවුරුත් දන්නවා සමාජයේ කතාබහට ලක් වෙන එකක් පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩාගාරයට බරක් වෙන. ඉතින් අපි මේ ආයතන කාර්යක්ෂමව ඒවා පාලනය කරන්නට ඕන. විශේෂයෙන්ම ඒවා ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕන. දෙවැනි එක සමහර ලාවට ඒවා ලාභ ලබන්නට ඕනේ නැහැ. ජනතාව යම්කිසි කාර්යක්ෂම සේවා බලාපොරොත්තු වෙන. ඒ සේවාව ජනතාවට සන්තෝෂ වෙන්නට පුළුවන් පරිදි සිදු වෙන්නට ඕන කාර්යක්ෂම. සමහර ආයතන තියෙනවා අපිට විශාල වශයෙන් දියුණු කරන්නට පුළුවන් ආයතන. උදාහරණයක් ගත්තොත් මිනරල් සෑ වගේ එකක් ගත්තොත් අලුතෙන් හිතලා අපිට විශාල ආදායමක් අපේ රටට ගේන්නට පුළුවන් ආයතන තියෙනවා. රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මේ ඔබලට අපි ලබා දෙන්නට ලෑස්ති. කණ්ඩායමක් වශයෙන් අපි රටක් හැටියට ඒ ඉලක්කය කරා ගමන් කරන්නට විශාල අභියෝග තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් අපි 2005-2014 කාලය තුළ සිට 7ක මාලට 8ක ආර්ථික වර්ධනයක් අපේ තිබුණා. එදා අපි ආසියාවේ පැත්ත බැලුවොත් පළවෙනි තැනට තිබුණ රටක්. නමුත් දැන් වෙනකොට අෆ්ගනිස්තානයටත් වඩා අවාසනාවකට පහළ තත්ත්වයකට 2%ක්ටත් වඩා අඩු ආර්ථික වර්ධනයක් තියෙන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් විශාල අභියෝගයක් තිබුණා. නමුත් මේක අපිට කරන්නට පුළුවන්. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාන ශේෂ්ත්‍රයකම අපි ලබාගත යුතු ඉලක්කය මොකක්ද කියන එක පැහැදිලිවම පිළියෙලා තියෙනවා. මගේ ලොකුම අවශ්‍යතාවය ආර්ථිකය ගොඩ ගන්නකොට තාක්ෂණය අපේ රට තුළට ගෙන එන්නට. 21 වෙනි සතවර්ෂය ඔයාලට හඳුන්වන්නේ නොලෙජ් බේස් සෙන්චරි. ඥානෙ මුල්ලුණු මේක අපිට හොඳ අවස්ථාවක්. නමුත් අපිට විශේෂයෙන්ම දියුණු කරන්නට පුළුවන් ශාස්ත්‍රය තමයි තාක්ෂණයේ මුල්ලුණු ආර්ථික. මොකද අපිට බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. ඒ බුද්ධිමත් ජනතාව එහෙම නැත්නම් මිනිස් ශ්‍රමය අපි හරියට පාවිච්චි කරලා නැහැ. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මේ අභියෝගය, චැලෙන්ජ් එක බාර ගන්නට. මෙතන ඉන්නේ ඒ තමන්ගේ ජීවිතයේදී ඒ අභියෝග ජයගත්තු අය. ඉතින් මේ අභියෝග වලට මුහුණ දීලා ඒ අය අභියෝග ජයගෙන රටේ අභිවෘද්ධිය සඳහා ඒ විවිධ ශාස්ත්‍රයන් වල අපි දියුණුවක් ලබන්නට ක්‍රියා කරන්න කියලා මම මේ හැම දෙනෙක්ගෙම ඉල්ලා සිටිනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගේ යන මහතුරුද සාකච්ඡාවට එක්ව සිටියා. ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මෙවන විට 800 ඉක්මවා තිබෙනවා. ඉන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමද කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි ආසාදන අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මෙවන විටත් ගෙන තිබෙනවා. අමරිකාව, බ්‍රිතාන්‍යය, තායිවානය, දකුණු කොරියාව, තායිලන්තය, ජපානය, හොංකොන්, වියට්නාමය සහ සිංගප්පූරුව යන රටවලින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගෙනුණා. වැඩිම පිරිසක් වාර්තා වන්නේ චීනයෙන්.
චීනයේ වුහන් ප්‍රදේශය ඇතුළු නගර 10කට ඇතුල්වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. ඒ වගේම සියලුම පොදු ප්‍රවාහන සේවා తాවකාලිකව අත්හිටුවීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. මින් මිලියන 20ක පමණ ජනතාවකගේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. උදා වී ඇති චීන චන්ද්‍ර නව වසර වෙනුවෙන් බීජින් හා හොංකොන් රාජ්‍ය පැවැත්වීමට නියමිතව තිබූ උත්සව රැසක්ද අවලංගු කර තිබෙනවා. එම ප්‍රදේශවල මහජන හමුවීම්ද තහනම්. චීනයේ බීජින් සහ ෂැන්හයි ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට චීන රජයේ පියවර රැසක්ගෙන ඇතැයි බීජින් නුවර සිටින අප වාර්තාකරු මෝතිලාල් හිස්තැල්ල පවසනවා. රෝගී පාලනය කිරීම සඳහා දැනටමත් සෞඛ්‍ය බලධාරීන් ඉතාමත් කාර්යක්ෂම ලෙස පියවර ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම දැන් මේ වෛරස් ව්‍යාප්තිය ආරම්භ වුණේ වුහාන් නගරයෙන්. දැන් වුහාන් නගරයේ විශේෂයෙන්ම රෝහල් 7ක් මෙම වෛරස් ආසාදිතයෙන් වෙනුවෙන්ම වෙන් කර තිබෙනවා. දැන් තව රෝහලක් ඉතාමත් ඉක්මනින් ඉදිකරන්න සූදානම් කරලා තියෙනවා. වාර්තාවන විදිහට දැන් පෙබරවාරි 3 වෙනිදා වෙන විට මෙම ඇඳන් දහසකින් සමන්විත රෝහල විවෘත කරන බවත් සඳහන් වෙනවා. ජනතාවගේ විශ්වාසයක් තියෙනවා මා හිතන්නේ ඉතා ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්නට චීන සෞඛ්‍ය බලධාරීන් සමත් වෙයි කියලා. උන සවසන අපහසුතා සම්ප්‍රතිශ්‍යාව සහ ඒ සමග හටගන්නා නියුමෝනියා තත්ත්වය වෛරසයේ ලක්ෂණයි. මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වැළඳෙන රෝගයක් බවට අනාවරණය වී තිබෙනවා. මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වෛරසයේ සතුන් සහ මිනිසුන් අතරද සම්ප්‍රේෂණය වන බවයි. නමුත් එය තහවුරු වී නැහැ. රෝගී තත්ත්වය සුව කිරීම සඳහා තවමත් කිසිදු ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. රෝගීන් හඳුනා ගැනීමට රටවල් රැසක ගුවන්තොටුපළවල විශේෂ ස්කෑන් පද්ධති සවි කර තිබෙනවා. වෛරසයේ ආසාදිත පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා පසුගියදා කටුනායක ගුවන්තොටුපළ මගින් පැමිණීමේ පරියන්තේ විශේෂිත ස්කෑන් යන්ත්‍ර 3ක් ස්ථාපනය කරනු ලැබුවා. අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියද අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් පළ කළා. අපේ රටට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඒ අයට දැනුම් දෙනවා ගුවන් යානයේදී ඔබට යම්කිසි ඒ රෝග ලක්ෂණවල යම් ප්‍රමාණයක් තියෙනවා නම් අපේ එයාපෝර්ට් එකේ අපි හෙල්ත් ඩෙස්ක් එකක් අපි තියලා තියෙනවා. ඒ හෙල්ත් ඩෙස්ක් එකට ඇවිල්ලා ඒ අයගේ තියෙන තොරතුරු සහ ඒ තත්ත්වයන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩායමක් රඳවලා තියෙනවා. ආණ්ඩුවක් විදිහට අපට ගත හැකි සියලු පියවර අරගෙන තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ ඇඟේ උණක් තියෙනවා නම් එවැනි වෙලාවක ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඒ පතේ හරහා යනකොට ඒ පතෙන් ඩිටෙක්ට් වෙනවා ඔහුගේ ඇඟ උෂ්ණත්වය වැඩි වෙලාද කියලා. ඒ මට්ටමට අපි ප්‍රිකෝෂන්ස් අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මේ දක්වා ලංකාවේ කිසිම එහෙම රෝගියෙක් වාර්තා වෙලා නැහැ. විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ලබන 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහඅධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා අද නියම කළා. ඒ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොටිසියකට අනුව ඔහු අධිකරණය හමුවේ අද පෙනී සිටි අවස්ථාවේදී. ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් හැඳවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා මෙහිදී බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙහිදී අධිකරණයේ හමුවේ කියා සිටියේ නීතිඥවරයෙකු බව පැවසෙන අජිත් ප්‍රසන්න මහතා ඉක්ුත් 12 වෙනිදා පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොළඹ මහඅධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචනය කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි. මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වෙනි වගන්ති යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඉන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර 5ක් දක්වා බරපතල හෝ ලිහිල් සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බවයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ. අධිකරණයේ හමුවේ පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේ තමා ගිහන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ විභාගයෙන් පවතින බවද ඔහු කියා සිටියා. තමන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට රජයේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ. නඩු විභාගයේ ලබන 7 වෙනිදාට කල් තිබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ව්‍යවස්ථාදායක සභාවේ සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඔහු අද මේ බව කියා සිටියා. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ කාලෙවත් එදා පාස්කු ඉරිදා වගේ එක මොහොතකදී එක තප්පරයකදී දේවස්ථාන ගණනාවක් පුපුරවලා තරුපයේ හෝටල් ගණනාවක් පුපුරවලා 300කට අධික ජීවිත අහිංසක ජීවිත අසරණ ජනතාව 300ක් අමුවේ ඒ ජීවිත විනාශ කරා. ඒ ජීවිත විනාශ කිරීම සම්බන්ධව මේ ස්වාධීන රාජ්‍ය සේවයක් ස්වාධීන අධිකරණයක් ඇති කරන්නේ කියලා ඒ උත්තරීතර පරමාර්ථයෙන් හදපු විවස්ථාදායක සභාව වග කියන්න ඕන. ඒ මිනිමැරුන් සියල්ලටම ඇයි මම එහෙම කියන්නේ
සාක්ෂි ඇතුව මම ඒක හිටපු සමාජිකයෙක් එදා පොලිස්පති තනතුර පත් කරන්න නම් සුදුසු නිර්දේශ කරලා එවනකොට එදා අපි ජනාධිපතිතුමාට කිව්වා මම මේකට ගෙවන්න ඕන එක සුදුසු නමයි ඒ සුදුසු නම අනුමත කරනවද නැද්ද කියන එක විවස්ථාදායක සභාවෙන් තීරණය කරන්න ඕන කියලා. හැබැයි නම් තුනක් ගෙන්නගෙන ඒ අවස්ථාවේදී එහි දෙවනි නම පූජිත ජයසුන්දර මහත්මයාගේ නම සඳහන් වෙනකොට මම විරෝධයත් ඉදිරිපත් කළා. සුදුසුසයතුමා නෙමෙයි එතන හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා SM වික්‍රමසිංහ මහත්මයා එතුමයි මේකට පත් කරන්න ඕන කියලා. හැබැයි විවස්ථාදායක සභාව ඒකට විරුද්ධ වුණා. හේතුව එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට කටයුතු කරපු නිසා. මම එදා කිව්වේ ඒකම තමයි එතුමට තියෙන සුදුසුකම. අවුරුදු 30ක් ලෝකේ දරුණුතම මිනිමරු යුද්ධේ තියෙන වෙලාවේ රටේ රාජ්‍ය නායකයාගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වෙච්ච ඒ දක්ෂ පොලිස් නිලධාරියාට පොලිස්පති තනතුර ඔහුගේ ජේෂ්ඨත්වය අනුව ඔහුට හිමිවියතු තනතුර නොදීම මහ බරපතල පාපයක්. හැබැයි එදා විවස්ථාදායක සභාව කිව්වා අපිට එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහී අපිට හිතති අපි කියන විදියට වැඩ කරන පොලිස්පතිවරයෙක් අපිට පත් කරගන්න ඕන. ඒ අනුව එදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව හිටපු පූජිත ජයසුන්දර මහත්මයා ඔය තනතුරට පත් කරපු නිසා තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. ඒක නිසා තමයි අපේ රට මලගමක් බවට පත් වුණේ. මිනිමැරුම් වලට විවස්ථාදායක සභාවේ සියලු දෙනා වගේ කිය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවේ එවකට රජයට පක්ෂපාතී තීන්දුව ලබා දීමට අධිකරණයට බලපෑම් නොකළ නිසා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මට එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කතා කරලා මට චෝදනා ඉදිරිපත් කරේ තමුන්නාංශගේ අධිකරණ ඇමතිවරයෙක්ගෙන් මේ රටට වැඩක් නැහැ අපිට ඕන අපේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන අපිට ඕන තීන්දුව අරන් දෙන්න පුළුවන් අධිකරණ ඇමතිවරයෙක් අපිට ඕනයි කියලා තමයි එදා මාව අමාත්‍ය ධුරයෙන් නිරපන්න තීන්දුව කළේ. එදා ඒ ඉහළපෙළේ නායකයෝ අධිකරණ ඇමතිවරයා ලව්ව කරගන්න බැරි දේ කරන්න රූකඩයක් පාවිච්චි කරුවා. ඒ රූකඩේ තමයි රංජන් රාමනායක. රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට සඳහන් කළ හඬපට කිසිවක් මෙතෙක් ඉදිරිපත් කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා අද යළි තහවුරු කළා. දැන් ගිහාන් පිළපිටියේ විනිශ්චකාරතුමාට වඩා රංජන රාමනායක මැතිතුමා සමග එකට සාකච්ඡා කරන වෙන විනිශ්චකාරයෙක් පිළිබඳව වීඩියෝ පටයක් තියෙනවා. කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් එයාවත් අත්අඩංගුවට ගන්න කියලා නීතිපතිතුමා නියෝග නිකුත් කරන්නේ නැහැ. රංජන රාමනායක මහත්තයා තමන්ට අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කළා කියලා පැමිණිල්ල දාපු ගිහාන් පිළපිටියේ විනිශ්චකාරතුමාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග කරනවා. දැයියේ ඒ නියෝගය ආවට පස්සේ අතපැසෙම ගත්තොත් රංජන රාමනායක මැතිතුමත් එක්ක ගිහාන් පිළපිටියේ විනිශ්චකාරතුමා කරන සාකච්ඡාවේ දුරකථන කතාබහේ රංජන රාමනායක මැතිතුමා කරන ඉල්ලීම එතුමා ඉටු කරන්නේ නැහැ. එයා කියන්නේ ෆෞසි මහත්තයා මැතිතුමාව පැයකට හරි අතුලට දාන. ගිහාන් පිළපිටියේ මැතිතුමා ඒක කළේ නැහැ. ඊට පස්සේ එතුමා තමයි පැමිණිල්ල දාන. පැමිණිල්ල කොහොමද හිරේ දාන? දැන් එහෙම නීතිපති කෙනෙක් යටතේ අපි අවුරුදු ගාණක් හිටියා. තාමත් ඒ නීතිපතිතුමා තමුන්නාන්සලා කර සර්වතෝභද්‍ර සුවාදීන විවස්ථාදායක මොකද්ද කොමිසමෙන් දසභාවෙන් අනුමත කරපු නීතිපතිතුමා. ඉතින් ඒ නිසා එහෙම තමුන්නාන්සලා ඒ වගේ නීතිපතිලා දාගෙන ඒ වගේ මර්ධනකාරී යන්ත්‍රයක් තියාගෙන එහෙම මර්ධනය ව්‍යාප්ත කරද්දි දැන් ගිහාන් පිළපිටිය විනිසුරුතුමාව අත්අඩංගුවට ගැනීමෙන් වහම නොකර ඉන්නේ කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ශිෂ්‍යයේ බරපතල වියවුලක්. මේ රටේ අධිකරණ පද්ධතිය කුඩුපට්ටම් කරන්න ඉඩ දීලා අපිට ඉන්න බෑ. රංජන රාමනායකලා ඒ අධිකරණයේ තුට්ටු දෙකට වට්ටපු එක ඇත්ත. ඒක බේරගන්න ඕනේ බොහොම පරිස්සමෙන්. ඒ වගකීම රජයක් හැටියට අපිට තියෙනවා. නමුත් තමුන්නාංශලයකට නෙමෙයි කනේ විනිශ්චකාරතුමන්ට බලපෑම් කරලා මේ රටේ අධිකරණ පද්ධතිය විනාශ කළා. අමතක කරන්න එපා. පෞගිය දශක 3-4ක කාලයක් තිස්සේ මේ රටේ ත්‍රස්තවාදී කැරලි තුනක් මහා යුද්ධයක් මේ ඔක්කොම තියෙද්දි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණේ අපේ රටේ අධිකරණය පිළිබඳව තවදුරටත් ජනතාවට තිබුණු විශ්වාසය නිසායි. අද මේ රටේ නිවැරදි මිනිස්සු අත්අඩංගුවට ගන්න නියෝග නිකුත් වෙනවා. මේ රටේ දූෂණ වංචා හොරකම් කරපු ඔක්කොම එලිපිට ඇවිල්ලා ඉඳෙද්දි ඒ උදවිය නිදැල්ල හැසිරෙනවා. මේ ගිහන් පිළපිටියේ මැතිතුමාට නොයෙකුත් බලපෑම් කරලා තියෙනවා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට කටයුතු කරපු ගරු රංජන් රාමනායක මැතිතුමා. එතකොට ඒ පිළිබඳව එතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා, අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද පැමිණිලි කාර්යාව අත්අඩංගුවට ගන්න කියලා නියෝග වෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. රංජන් රාමනායක මැතිතුමා 21 වෙනිදා කිව්වා CD පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. ඊළඟට 22 උදේ එතුමා කිව්වා ඒ ටික අපවුට් නැවත ලබා දෙනවා. 22 අවසන් කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. මාලිකාන්තුමා රිසිට් පතකුත් නිකුත් කරලා තියෙනවා මේ අඬපට ලැබුණා කියලා. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කරන්න අඬපට දුන්නද නැද්ද
මාලේකම්තුමාට මේ දෙනවා කියලා දීලා නම් ඒක ඒක බාර දීලා නැහැ වාකිමින් ඇතුව කියනවා ඒක අපව අරන් ගිහිල්ලා තියෙනවා ඒක ඒ නිසා පාර්ලිමේන්තුවේ ගැන වාකිමක් නැහැ මගේ කටහඬ වලන තියෙනවා දැන්නම්ම වැඩි කතා කරන්නේ නැහැ ඒක හැබැයි ඒක ඒක බාර දීලා නැහැ තමයි ඊයේ මං හිතන්නේ ඒක පැහැදිලි කරා සංචාරක කර්මාන්තයේ විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. පළාත් ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් සමග සංචාරක මණ්ඩලයේ අද පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සැලසුම් කළ සංචාරක ප්‍රවර්තන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. වසරකට අමරිකානු ඩොලර් බිලියන 10ක විදේශ විනිමය ඉපැයීම රජයේ ඉලක්කයයි. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මධ්‍යම රජය පළාත් පාලන ආයතන හා සංචාරක කර්මාන්තයට සම්බන්ධ අනිකුත් සියලු අංශයක්ව කටයුතු කිරීම මූලිකව සිදු කළ යුත්තක් බවට හඳුනාගෙන තිබෙනවා. පළාත් මට්ටමින් පවතින සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා දියුණු කිරීමට ප්‍රතිපාදන හා අනිකුත් සහාය ලබා දීමට මෙහිදී එකඟතාව පළ කෙරුණා. අමාත්‍යවරයා ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ මීට අදාළ යෝජනා සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙසයි. ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ ආශ්‍රිත ගැටලු හා ඒ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළා. ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කරන බවයි. ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ගමනාන්තය දක්වා නිදහසේ ඇවිල්ලා තමන්ගේ ඒ නිවාඩුව ලබාගෙන ආපහු යනකන් ඒකේ වගකීම අපි බාර අරගෙන කටයුතු කරන්න ඕනේ. මේක කටින් කට ගියම අපේ රටේ අපේ හොස්පිටල් එක ගැන මේට වඩා විශාල සංචාරක ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් ඉන්න කටයුතු කරයි. ඒ මට්ටමට මේ සංචාරක ව්‍යාපාරයේ ඉහළ මට්ටමට ගියන සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙන්න කැමති ආයෝජකයින් විශාල ප්‍රමාණයක් ආයෝජනය කරන්න එයාට ලබා ගන්න තියෙන හොඳම තමයි ඉඩම්. ඒ වටිනා කියන ඉඩම් අඳුරා ගැනීම කියන කාරණාව ඒව ප්‍රයෝජනයට ගැනීම හරිහමන් ආයෝජකින් හොයලා ඒව ලබා දීම කියන දේ ගැත්තී. ඒක නිසා අපි අමාත්‍යංශයක් හැටියට තමුන්නාංශලාට දෙන්න පුළුවන් සියුම්ම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය කිලිනොච්චේදී අද විවෘත කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ නෝවේචියානු තානාපති ට්‍රීනා යුරන්ලි එස්කඩාල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාවින සූර්ය බලාගාරයේ ස්ථාපනය කරනු ලැබුවේ යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කිලිනොච්චේ ඉංජිනේරු පීඨ පරිශ්‍රයේ. ව්‍යාපෘති ඔස්සේ කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කෙරෙනවා. එය යාපනයේ විශ්වවිද්‍යාලයේ සහ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ බටහිර නොවේජනු සරසවිය ඒකාබද්ධව සිදු කළ ව්‍යාපෘතියක්. වැය කරන මුදල රුපියල් මිලියන 30ක්. බලාගාරය විවෘත කිරීමේ උත්සවයේදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ නොවේජනු තානාපතිනිය having access to electricity from clean energy resources ගල්නගරු බලාගාර මගින් වායු දූෂණය සිදුවනවා වගේම එය ඍජුවම දේශගුණික විපර්යාසයන්ටත් බලපානවා. දියුණු වෙමින් පවතින රටවල උදුන් වලින් සිදුවන වායු දූෂණය නොමේරු ලදරු මරණවලට විශාල වශයෙන් බලපා තිබෙනවා. මෙවැනි කරුණු පිළිබඳ සලකා බැලීමේදී සූර්ය බලශක්තියට විශාල කාර්යභාරයක් සිදු කිරීමට තිබෙන බව කිව යුතුයි. Solar power has a critical role to play in the transition from fossil fuels to renewable energy. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම අද සිදු කෙරුණා. පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය නායක තනතුරට සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් උපනායක ලෙස රවි කරුණානායක මහතාත් පත්කරනු ලැබුවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකින් පත්කිරීම සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහතුරුන් අතර අද සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡා හෙටත් පැවැත්වීමට නිමිතයි. ලබන සඳුදා වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සමාජිකින් පත්කර අවසන් කිරීමට නිමිතයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීළඟ රැස්වීම පැවැත්වෙන දිනේ මෙතෙක් තීරණය කර නැතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටලු සියලු දෙනාගේ එකඟත්වය මත විසඳා ගැනීමට ක්‍රියා කරන බවයි කාර්යවසම් මහතා සඳහන් කළේ. නියෝජ්‍ය නායක තනතුර සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීම පිළිබඳව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි. තම පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව තනිව තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වි රාධාකෘෂ්ණන් මහතා පවසනවා. ඔහු නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව් දෙනකු පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
එක්සන් ජාතික පක්ෂය ඇතුළේ තියෙන අර්බුදය නිසා ඉදිරි මැතිවරණයේදී අපි කොහොමද තරඟ කරන්නේ, කොහොමද මේක ඉදිරි මැතිවරණ කටයුතු කරන්න ඕනේ කියලා අපිට තාම හරියට පැහැදිලි නැහැ. කවුද නායකයා, කවුද මේක ඉස්සරහට ගෙනියන්නේ කවුද කියලා හරියට පැහැදිලි නැති නිසා දැනටම අපේ පක්ෂවල යෝජනාවක් ඇවිල්ලා තිනවා. ඉදිරියට අපේ තරඟ තනීම තරඟ කරත් හොඳයි කියලා අදහසක් ඇවිල්ලා තිනවා. මේ අර්බුද නිසා අපිත් බලාපොරොත්තු වෙන්නේ තුරු නැගෙනීර හැර අනිත් පළාතවල දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ තනීම ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර යළි විමර්ශනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණා. ව්‍යවහාරික විගණන වාර්තාවක් ගැන කියලා පාර්ලිමේන්තුවේදී අපිට චෝදනා නගනවා. හරියට අපි මහ බැංකුව කැඩුවා වගේ එවැනි වාර්තාවක් විගණකාධිපතිතුමා තමයි හදන්න ඕනි. නමුත් මේකේ හදලා තියෙන්නේ කවුද? මහ බැංකුවේ අධිපතිතුමා සහ මහ බැංකුව හොරකම් කරන කාලවකවානුවේ හිටපු නිලධාරී කණ්ඩායමක් එක්ක අහු වෙලා තමයි ව්‍යවහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම කියනවා ජනාධිපති කොමිසමක් දාලා ඒ පිළිබඳව හොයලා බලලා විතාමත් කඩිනමින් මේගොල්ලන් නීතියට ගෙන එන්න ඕනි. අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි ගත්ත අය මේකෙන් බේරෙන්න තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක අපි මේ අවස්ථාවේදී චෝදනා කරනවා. ඒ අයම හොරකම් කරලා, ඒ අයම ඔඩිට් එක කරලා, දැන් ඒ අයම වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කියන්නේ හොරාගේ අම්මගෙන් පේන හනුව කියලා තමයි ගමේ කියන්නේ. හොරාගේ අම්මගේ පේන පිළිබඳවත් සාකච්ඡා කරුවට ප්‍රශ්නයක් නැහැ මගේ හිතේ පාර්ලිමේන්තුව. නමුත් අනිවාර්යයෙන්ම අපිට වගකීමක් තියෙනවා. දැන්පත් වෙලා තියෙන රජයේ හැටියට මේ සිදුවෙච්ච විශාල මූල්‍ය වංචාව පිළිබඳව අපිත් පරීක්ෂණයක් කළ යුතුයි කියන එකයි අපේ අදහස. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ විගණන වාර්තා පහ මූලික වශයෙන්ම පස්වෙනි වාර්තාවේ තියෙන්නේ 2015 අපි සාකච්ඡා කරපු සුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ වකවානුව තුළ සිද්ධ වෙච්ච බැඳුම් කර වංචාවේ කාරණා පිළිබඳ. මේකෙදි අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේනලා ඇතුළු ඒ කණ්ඩායම සිද්ධ කරපු ක්‍රියාවලිය කෝප් කමිටුවේ අපි කරපු විමර්ශනයත්, ජනාධිපති කොමිසමේ කරපු විමර්ශනයත්, අභ්‍යන්තර තොරතුරු හොමාරු කිරීම පිළිබඳව ඊමේල් පණිවිඩ වලින් පවා ඒවා තහවුරු කළා තියෙනවා. එහෙනම් මහා බැංකු බැඳුම් කර වංචාවේ හොරුන්ට දඬුවම් දෙන්න දැන් අධිකරණයට කරුණු වාර්තා කරන්න පුළුවන්. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු දෙකකදී අදහස් පළ කෙරුණා. මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා පොහොට්ටුව ලාංඡනය. මොකද ජනප්‍රිය වෙලා තියෙන්නේ දැනට, ඒ නිසා පොහොට්ටුව ලාංඡනය යන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට කොයි වෙලාවකවත් විරෝධතාවය ප්‍රකාශ කළේ නැහැ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් තනියම කරන්නත් බැහැ ලකුණ තීන්දු ගන්න එක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පාර්ශවකරුවක් විතරයි. මම දන්න තරමින් පක්ෂ 17ක් ඉන්නවා. මේ පක්ෂ නායකයෝ සියලු දෙනාම එකට වාඩි වෙලා පොදු සන්ධානයේ වගේම ලකුණ තීරණය කරයි. අපි දේශපාලනය කරන්නේ රට වෙනුවෙන් නම් ලකුණ අපිට ප්‍රධානම ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කිවිසුමක් පරිසම් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මැතිවත්ත කිවිසුමක් පරිසම් කළා. ඒ වගේම සහෝදර පක්ෂ 17ක් එක්ක කිවිසුමක් පරිසම් කළා. අපි මේ කිවිසුම් තුන ප්‍රකාරව ඉස්ලාම මැතිවරණය ඉදිරිපත් කළා. 1994 අපි පුටුව ලකුණේ පොදු පෙරමුණ හැදුවා. 2005 මා ජනාධිපතිතුමා එක්ක මහින්ද මාත්‍ර උදව් කරන්නේ බුලත්කොළ. මේ පාර සන්ධානය හදනවා. සන්ධානයට වැඩිම ශක්තිය ඉන්න පුළුවන් සන්ධානයේ ලකුණෙන් අපට. යළිත් දේශීය පුවත් කිහිපයක් වෙත අවධානය. මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබෙනවා. ගොවීන් ශක්තිමත් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් මෙම පියවරගත් බවයි ජනාධිපතිතුමා පවසන්නේ. මිලදී ගන්නා ස්ථානයේ වෙත රැගෙනෙන වීතකෝල උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වීම නිසි ප්‍රමිතී බවයි ජනාධිපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. තෙතමනය 14% ඉක්මන සහ 20% අඩු වීතක වෙනම හඳුනාගෙන එම කිලෝවක් රුපියල් 44කට මිලදී ගැනීමට නියමිතයි. රජයේ මේ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 100ක්. මෙවර අපේක්ෂිත වී නිෂ්පාදනයේ මාස 9ක සහල් පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වනවා. නියමිත ප්‍රමිතියට නොවන වී වියලා ගැනීම සඳහා වී මෝල් හිමියන් දායක කර ගැනීමට නියමිතයි. ඒ සඳහා වී කිලෝ එකකට රුපියල් 4ක මුදලක් පෞද්ගලික වී මෝල් හිමියන් වෙත ගෙවීමටයි තීරණය කර ඇත්තේ. වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයේ හා දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදු කෙරෙනවා. ක්‍රියාවලිය විධිමත්ව හා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාවද දායක කර ගැනීමට නියමිතයි. අදාළ ප්‍රදේශවල රාජ්‍ය බැංකු වී මිලදී ගැනීම වෙනුවෙන් දින 7ම විවෘතව තිබීමට නියෝග කර තිබෙනවා. ගොවීන්ගේ බැංකුවලට එදිනම මුදල් බැර කිරීමටද තීරණය කර තිබෙනවා. පටසටහන ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රමුඛතාවක් සලකා ක්‍රියාකරන ලෙස අදාළ රාජ්‍ය සේවකයන්ට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.
මහකන්නේ රජය මිලදී ගැනීමට අපේක්ෂිත වී ගබඩා කිරීමේ පහසුකම් සොයා බැලීම සඳහා අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති වී ගබඩා රැසක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙවර මහකන්නේ අපේක්ෂිත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3ක්. වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 101 ණය නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා 8% පොලි අනුපාතයකට ණය ලබා දීමට නියමිතයි. වී අලෙවි මණ්ඩලයට මේ වෙනකොට සම්පූර්ණ වී මිලදී ගැනීමේ බලය පවරලා තියෙනවා. සිග්මාටමෙන් දිසාපෙතුමාගේ අධිෂ්ඨානය යටතේ බැංකු වලින් ණය පාසුකම් ලබා දෙන්නත් ඒ වගේම පෞද්ගලික අංශේ කුඩා වී මෝල් හිමියෝ ශක්තිමත් කරන්නත් ඒ පදනම මත ණය පාසුකම් දෙන්න බලාපොරොත්තු වෙනවා. 2019 ජනාධිපතිවරණයේ සාමකාමීව පැවති අතර මැතිවරණ කොමිසම එය ඉතා හොඳින් කළමනාකරණය කළ බව යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම සිය අවසන් වාර්තාවෙන් පෙන්වා දෙනවා. එහෙත් ඉදිරියේදී මැතිවරණ ප්‍රචාරක වියදම්, මාධ්‍ය ක්‍රියාකාරීත්වය, සමාජ මාධ්‍ය හැසිරීම හා කාන්තා නියෝජනයේ නැංවීම සම්බන්ධයෙන් නීති රීති ශක්තිමත් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ අවසන් වාර්තාව අද කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණා. ඒ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂක මරිසා මාටියාස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අවසන් වාර්තාව මගින් යුරෝපා නිරීක්ෂකයන් නිර්දේශ 23ක් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම එහි අරමුණයි. මැතිවරණ ව්‍යාපාරය හා ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදු කරනද ගැටළු සහගත තත්ත්වයන් ගණනාවක් පැවති බව එමගින් පෙන්වා දෙනවා. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පක්ෂග්‍රාහී බවක් පෙන්වීම, ප්‍රධාන අපේක්ෂකයන් පමණක් වැඩි තැනක් ලබා දීම හා සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී, ජාතිවාදී ප්‍රකාශ මෙන්ම වැරදි සහගත දේශපාලනික තොරතුරු බහුල ලෙස බෙදාහැරීම දක්නට ලැබුණු බව එහි සඳහන් වෙනවා. මැතිවරණ ප්‍රචාරක වියදම් සම්බන්ධයෙන් නීති රීති නොමැතිවීමද ගැටලුවක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාමය වැඩපිළිවෙලක් අවශ්‍ය බව යුරෝපා වාර්තාවේ සඳහන් වෙනවා. ලෝක ශූර ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිය පුහුණු වීමවල නිරත වනවා. ඒ ලබන 29 වෙනිදා ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහායි. ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ ඉන්දියාව පරාජය කර ලෝක ශ්‍රවණාබාධිත ක්‍රිකට් ශූරතාව හිමි කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ගිමුතු මැල්කම්. ඔහු මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පානුදුර කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණා. ඉන්දිය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙනවා. ඔවුන් මෙරටදී එක්දින තරඟ තුනකට සහ 20x20 තරඟයකට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව කණ්ඩායමේ නායක ගිමුතු මැල්කම් මාධ්‍යට අදහස් පළ කළා. ශ්‍රවණා මාතින් ටීම් එක ඔතන සලංගරන්න පුවා, අපි ශක්ති වෙන්න පුවා, මාසි වෙන්න කොට ඔතන සලංගරන්න කරනවා. ඉතින් අන්න බලාපොරොත්තු වෙන්න ඕනේ.